ජාතික සම්පත් විජාතීකරණය කරමින් තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර කරනව වෙනුවට ජාතිය න්‍යායපත්‍රය ඉදිරියට තියලා වහාම පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එකතු වෙලා යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තු මැතිවරණය ලබා දුන්නොත් මේ රටේ ජනතාව තීන්දු කරයි කාටද රට අරාජික තත්ත්වයට පත් නොවී ගෙන යා හැකි නායකත්වය කුමක්ද කියන එක රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණය කරන්න ඉඩ ප්‍රස්ථාව ලබා දීම තමයි වඩාම යෝග්‍ය. දැන් මේ විදිහට රට ගෙනියන්න බෑ කියන එක මුළු ලෝකෙටම පැහැදිලි වෙනවනේ. පාර්ලිමේන්තුවට එකඟ නැහැ ජනාධිපතිතුමා, ජනාධිපතිතුමාට එකඟ නැහැ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ඇතුලේ ගිය සතියේ කියවුණු අධිකරණයට ජාත්‍යන්තර වශයෙන් ඇඟිලි ගැසීම් තිබෙනවායි කියලා සේමසිංහ මන්ත්‍රීතුමා ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ ඇතුළේදී ප්‍රකාශ කළ වගකීමකින් යුතුව. ඉතින් ඒ නිසා මේ සියල්ල නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල බාධාවක්. ලෝකේ මිනිසුන් බියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්නේ මේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා කුණුණු තුන ශක්තිමත්ව නිරෝගීව පැවතුනොත් තමයි ජනතාවට ආරක්ෂාවක් ලැබෙන්නේ. එනිසා නිරායුධ අවිහිංසක ජනතාවගේ ජීවිත දේපල ආරක්ෂාව සහ හෙටක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිවෙන ආකාරයට නැවත රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ වහාම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්තෙන් තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කළා පාර්ලිමේන්තුව විසුරුවල හැරලා මහා මැතිවරණයකට යාම. දැන් අර පසුගිය දින 51 ආණ්ඩුව අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජාතික නායකයා බලාපොරොත්තු වුණේ මැතිවරණයක්. පාර්ලිමේන්තුව විසිරුවලා තිබුණේ පසුගිය ජනවාරි 5 වෙනිදා මැතිවරණයක් ලංකාවේ තියන්න තිබුණේ. ජනවාරි 5 වෙනිදා මැතිවරණේ තිබ්බනම් විසිරුවපු පාර්ලිමේන්තුව විසිරුවලා හැරලා තිබුණේ. අපි භාරකාර ආණ්ඩුවක් පමණයි කළේ. ඒ සිද්ධිය එදා වුණා නම් මේ පාස්කු විනාශය වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ඇත්ත නීරස වෙන්න පුළුවන්. නමුත් ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ වහාම කළ ක්‍රියාව තමයි පාර්ලිමේන්තුව විසිරුවලා හැරලා ජනතාවට කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම. ඒ සඳහා මැතිවරණයට දින නියම කරලයි තිබුණේ.